ඔයගොල්ලන්ගේ මගේ YouTube නාලිකාවට සාතරෙන් පිළිගන්නවා. අද අපි බලමු අවකලනයේ බහුපද ශ්‍රිතවල අවකලනය කොහොමද කරන්න කියලා. එතකොට ඒ සඳහා භාවිත කරන්නේ යම්කිසි බලයක අවකලනයක් හොයන විදිය. එතකොට ඔයගොල්ලෝ මෙන්න මේ සූත්‍රය මතක තියාගන්න ඕනේ. X වල n කියන එකනාව අපි X විශේෂයෙන් අවකලනය කරොත් අපිට ලැබෙන්නේ n වතාවක් X වල n දෙනෙක් වෙන බලය. එතන මේ සූත්‍රය පාවිච්චි කරලා තමයි අපි බහුපද ශ්‍රිතවල අවකලනය සිද්ධ කරන්නේ. උදාහරණයක් විදිහට හිතමු අපිට හොයන්න ඕනේ x වර්ගයේ අවකලනය. එතන මේ විදිහට n කියලා තියෙන දැන් 2. එහෙනම් දෙවතාවක් x වල 2 ඍණ 1 වෙනි බලය කියන්නේ 2යි x. මේ විදිහට අපි x ඝනය කියන එක අවකලනය කරොත් අපිට ලැබෙන 3යි x වර්ග කියලා. එතන ඕගොල්ලෝ මේක රටාවක් විදිහට බලොත් තේරෙන්නේ මේ මුලින් තියෙන බලය එකකින් අඩු වෙනවා අවකලනය කරාට පස්සේ. ඒතර යාගේ තිබ්බ බලය තමයි ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. පූර්ණ සංඛ්‍යාවක්ම වෙන්න ඕනේ නැහැ මේ n කියන එකනවා. අපි හිතමු x වල 3 බෙදීම 2 තියෙනවා කියලා. එයා x කින් අවකලනය කරනවා. එතකොට බලය ඉස්සරලම ලියනවා. ඊට පස්සේ x වතාවක් බලයෙන් එකක් අඩු කරනවා. මේ කියන්නේ 3 බෙදීම 2යි x වල භාගය කියන එක. මේ බලයක අවකලනයේදී තවම දැනගන්න ඕනේ සමීකරණ තුනක් තියෙනවා. ඒ තමයි අපි x ගැන අවකලනය කරොත් ලැබෙන පිළිතුර. අපිට මේ x කියන එක කියලා ලියන්න පුළුවන් x වල පළවෙනි බලය විදිහට. එහෙම ලිව්වොත් අපිට එනවා බලය තමයි 1. එතකොට x වතාවක් දැන් 1 ඍණ 1. මේ කියන්නේ x වල බිඳුව. ඒ කියන්නේ 1යි. එතකොට මේකෙන් අදහස් වෙන්නේ x කියන එක කියනවා x ගැන අවකලනය කරොත් අපිට ලැබෙන්නේ 1 කියන නියතය. ඒ විදිහටම ඊළඟට අපිට දැක් වෙනවා වර්ගමූල x. මෙයාව අපි x ගැන අවකලනය කරොත් මේ වර්ගමූල x කියන එක කියන අපිට ලියන්න පුළුවන් x වල භාග බලය කියලා. එතකොට මේ භාගනේ තියෙන්නේ නේද? ඉස්සරහට එනවා භාගේ x වතාව භාගය ඍණ 1. මේ කියන්නේ භාගය වතාවක් x වල ඍණ භාගය. ඉගෙන ගන්න මෙයා අපිට ලියන්න පුළුවන් 1 යට 2 මූල x කියලා. අනිත් ප්‍රකාශනය තමයි 1 යට x කියන එක කෙනාව x කියන අවකලනය කරනවා. එතකොට මේ 1 යට x කියන එක කෙනා අපිට ලියන්න පුළුවන් x වල ඍණ 1 වෙන බලය කියලා. එතකොට මෙයා අපිට ලියන්න ඍණ 1 වතාවක් x වල ඍණ 1 ඍණ 1. ඒ කියන්නේ ඍණ 1 වතාවක් x වල ඍණ 2. මෙන්න මෙයා ලියන්න පුළුවන් ඍණ 1 යට x වර්ගය කියලා. මේ ප්‍රධාන සමීකරණයට අමතරව මෙන්න මේ සමීකරණ තුනක් දැනගෙන ඉන්න ඕන. හේතුව තමයි මේවා නිතර භාවිතා වෙන අවකලන. එතකොට ගැටලුවකදී ලේසියෙන් එකපාර පාවිච්චි කරන්න පුළුවන්. මම මේ මොකක්ද කියන්නේ කියලා ඔයගොල්ලන්ට දෙන්නේ ඉස්සරහට තකන වැඩිපුර හදනකොට. එතකොට දැනට මේකට අමතරව මේ තුනක් දැනගෙන ඉන්න ඕන. අපි ඊළඟට බලමු අවකලනයේ තියෙන මූලික නීති ටික. එතකොට පළවෙනි එක තමයි අපි මොකක් හරි නියතයක් අවකලනය කරොත් අපිට ලැබෙන පිළිතුර බිඳුව. උදාහරණයක් විතර අපි හිතන්නමු 5 කියන එකනාව අවකලනය කරනවා. එතකොට මේ උත්තරේ බිඳුවයි. මොකක් හරි නියතයක් ඍණ සංඛ්‍යාවක් වුණත් අවකලනය කරාම ලැබෙන බිඳුවයි එයා නියතයක් වෙන තාක්කල්. දෙවෙනි එක තමයි මොකක් හරි ශ්‍රිතයක් k කියලා නියතයකින් ගුණ වෙලා තියෙද්දි එයාව අවකලනය කරොත් අපිට ලැබෙන්නේ ඒ නියතේ වතාවක් අදාළ ශ්‍රිතයේ අවකලනය. මෙයන් මේ වගේ එකක්. හිතන්න 5x කියන එක කෙනා ඔයගොල්ලෝ අවකලනය කරන්න ඕනෙ තියෙනවා. ඒතර අපි මෙයා ලියන්න පුළුවන් 5 වතාවක් x ගේ අවකලනය කියලා. හොඳට x ගේ අවකලනය අපි දැන් දන්නා 1යි කියලා. එහෙනම් 5 වතාවක් කියන්නේ 5යි. උදාහරණයක් තව එකක් බලමු. ඍණ 3x වර්ගය. එහෙනම් මෙයා අපිට ලියන්න පුළුවන් ඍණ 3 වතාවක් x වර්ගය අවකලනය කියලා. x වර්ගය අපි අවකලනය දන්නවා 2යි x කියලා. එහෙනම් උත්තරේ වෙන ඍණ 6යි x. තුන්වෙනි නීතිය තමයි ශ්‍රිත දෙකක එකතුවක් අවකලනය ගන්නකොට අපිට පුළුවන් මේ ශ්‍රිත දෙකේ අවකලන වෙන වෙනම එකතු කරන්න. ඒ කියන්නේ මේ විදිහට fx ගේ gx ගේ වෙන වෙනම අවකලන හොයලා ඒ දෙක එකතු කරත්
ඉතින් එකතු කරලා ලැබෙන එකේ අවකලන හේව ලැබෙන එකම පිළිතුර අපි උදාහරණයක් විදිහට මේ ගාන සැලකුවොත් අපිට මෙයාව ලියන්න පුළුවන් වෙන වෙනම 5x වෙනම ලියනවා x වර්ගය වෙනම ලියනවා ඊළඟට මේ දෙන වෙනම අවකලන කරන දැන් 5x කියන එක කරනවා තියෙන මේ x කියන එක කරනවා 5 කියන නීතියෙන් වැඩි කරලා ඒතර අපිට පුළුවන් 5 කියන නීතිය එළියට ගන්න දැන් මේක මම එකපාරම ලියන ඒතර අපිට පුළුවන් 5 වතාවක් දැන් x ගේ අවකලනය කියන්නේ 1යි මෙතනත් x වර්ගය කියන්නේ 2යි x තබ්ලියන් පුළුවන් 5 දන 2යි x කියලා මේ උදාහරණ සැලකුවොත් මේ උදාහරණයත් අපිට ලියන්න පුළුවන් 1 යට x ඉස්සලා අවකලනය කරනවා ඊළඟට 3යි මූල x අවකලනය කරලා ඒ දෙන්න එකට එකතු කරනවා කියලා එතකොට 1 යට x අවකලනය අපි දන්නවා ඍණ 1 යට x වර්ගයයි මෙයාගේ අපිට ලියන්න බෑ ඉස්සලා නියතේ එළිය ලියනවා ඊළඟට ඊට පස්සේ තියෙන විචල්‍ය අවකලනය කරා මූල x කියන එක අපිට අවකලනය කරන්න පුළුවන් 1 යට 2යි මූල x කියලා එතකොට මේක තමයි අවසාන ලැබෙන පිටුදුර දැන් මෙතන ඉතින් ගැටලුවලදී අපිට මෙයාව මෙහෙම වෙන වෙනම ලියන්න ඕනේ නැහැ එකපාරම මේක බලලා උත්තර ලියන්න තමයි තියෙන්නේ අපි උදාහරණයක් විදිහට මේ ගාන සැලකුවොත් අපිට එකපාරම ලියන්න පුළුවන් දැන් අපි දන්නවා මෙයාව වෙන වෙනම ලියන්න පුළුවන් කියලා එතකොට ඒ කියන්නේ මේ කොටස මේ කොටස මේ කොටස වෙන වෙනම ওই කොටස් තුනේ අවකලන ටික එකතු කරලා පළවෙනි එක මේ කොටස ගත්තොත් අපිට මෙයාව ලියන්න පුළුවන් නියතයක් නිසලම තියෙන නියතය ඉස්සලම ලියනවා ඊළඟට ඊට පස්සේ තියෙන විචල්‍ය අවකලන කරනවා දැන් තියෙන x ගණය x ගණය අවකලන කරනකොට අපිට ඉන්නේ 3x වර්ග ඊට පස්සේ ඒක දෙකීමක් තියෙනවා ඊට පස්සේ මෙතන 2x 2x ගේත් ඉස්සලම නියතයක් තියෙන නිසා නියතය ලියනවා ඊට පස්සේ x අවකලන කරාම x ගෙන් 1යි ඊට පස්සේ 5 කියලා නියතයක් තියෙනවා 5 ගෙන් නියතය අවකලන කරාම 0යි දැන් මෙයා සුළු කරත් අපිට ඉනවා 24යි x වර්ග දන 2යි කියලා අවකලන 4 වෙනි මූලික නීතිය වෙන්නේ මේ දැන් කලින් කරේ එකතු කිරීම කරන්නේ මේ විදිහටම ඊට දෙක අඩු කිරීමට. එතකොට අපි දැන් කලින් හදුවා වගේම උදාහරණ සැලකුවොත් මේ අපිට ලියන්න පුළුවන් 3x වර්ගය අවකලනය දන 3x වර්ගය අවකලනය ඍණ 5x ගේ අවකලනය කියලා. ඊට මෙයා වෙන වෙනම අවකලනය කරලා ඉස්සෙල්ලම නියතේ ලිව්වා x වර්ගය අවකලනය කියන්නේ 2x මෙතන නියතේ 5යි x ගේ අවකලන 1යි. ඉතින් මෙයා ලියන්න පුළුවන් 6x ඍණ 5යි කියලා. අපිට දැන් මේ ගණගත්ත මූලික නීති හතරයි x වල යම් කිසි ඵලයක අවකලනයක් ලියන එක එකයි පාවිච්චි කරලා බහුපද ශ්‍රිතවල අවකලන හොයන්න පුළුවන්. ඒ වගේම තව තව ත්‍රිකෝණ නීති වලට බලයක් ආවම මේකින් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඉස්සරහ බහුපද ටිකක අවකලන සැලකුවොත් අපි කල්නොත් කරා මේ උදාහරණ සැලකුවොත් දැන් මම එකපාරම ලියනවා. එතකොට දැන් අපි ගාන ඇඳුවොත් කලින් විදියට ගත්තොත් මේ වලම දැන් වෙන වෙනම එකතුවක් හරි අඩු කිරීමක් හරි අවකලන දෙල්ල ඒ ටික වෙන වෙනම සුළු කරන්න පුළුවන්. එකපාරම ලියද්දි මෙතන තියෙන 3x වර්ගය. එහෙනම් ඉස්සෙල්ලම 3 කියලා නීතියක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙන බලයක් x වර්ගය කියලා. එහෙනම් x වර්ගය අපි ලියන්න පුළුවන් 2x කියලා. ඊට පස්සේ එකතු කිරීමක් 5x කියන එක කෙනා 5 කියලා නීතිය ලිව්වා x ගේ අවකලන 1යි. ඍණයේ අවකලනේ 0යි. හේතුව නියතයක් ඉදන්. මෙතනින් එන 6x ධන 5යි කියලා. එතකොට මේකත් මෙහෙම ලියනවා වෙනුවට අපිට තව ටිකක් ඉක්මන් කරගන්න පුළුවන් සුළු කිරීම. මේ විදිහට නියතයක් එක්ක බලයක් වැඩි වෙද්දී හැම වෙලෙම වෙන්නේ මේ නියතේ බලයෙන් වැඩි වෙනවා. එතකොට 3 වරක් 2 6ක් වෙනවා. ඊට පස්සේ මෙතන තිබ්බ බලයෙන් එකක් අඩු වෙලා ලියනවා. එතකොට 2 න් එකක් අඩු කරාම 1යි. මෙතනත් 5 කෙනෙක් කෙනා එකෙන් වැඩි වෙනවා. එතකොට 5 වරක් එක 5යි. x ගේ තියෙන පළවෙනි බලය නෑ එකක් අඩු බලය කියන්නේ 0යි. ඒ කියන්නේ 1මයි. මේ උදාහරණ සැලකුවොත් දැන් මෙයා අපිට එකපාර අවකලනය කරලා ලියන්න පුළුවන්. 8 වරක් 4 32යි එකක් අඩු කරනවා x වල ගණන්. මෙතන ඍණ 3 වරක්. ඍණ 3 කියන්නේ ඍණ 9යි x වර්ග. මෙතන 2 දෙවරක් එක කියන්නේ 2යි x වල බිංදු වෙන බලය තමයි මෙතන ඉන්නේ 1මයි. මෙතන 5 කෙනෙක් කරන අවකලනය කරලා 0යි. ඔය විදිහට අපිට එකපාර අවකලනය කරන්න පුළුවන්. දුර මීට අමතරව දැන් මේවා බහුපද ශ්‍රිත. මීට අමතරව අපිට පුළුවන් සංකීර්ණ විදිහට බහුපද ශ්‍රිතයක් සහ x වල ඍණ බල හරි ධන බල හරි ඉනේවා. දැන් හිතන්න මෙහෙම වර්ගමූල x ධන 5 බෙදීම 3x වර්ග. දැන් මේ වගේ කෙනෙක් අවකලනය කරොත් අපිට කරන්න දෙන්නේ ඉතල මේ මේක අවකලන සලකන්න. එතකොට 8 වරක් 4 32යි
x ගණය. මෙතන තිබි මූල x ගව කරන එක හැට දෙකයි මූල x. මොකද කලින් ඒ වගේව නිතර නිතර භාවිතා වෙනවා කියලා. මේක ගත්තොත් මෙතන තියෙනෙත් පහ බෙදීම තුන කියන එකනාව එක හැට x වර්ගයෙන් වැඩි කළා. එතකොට පහ බෙදීම තුන කොහොමද තියෙනවා? එක හැට x වර්ගය අවකලනය කියන එකනාව අපිට ලියන්න පුළුවන්. දැන් මේ x වර කැට x වර්ගය කියන්නේ x වල ඍණ 2 කියන එක. එහෙනම් දැන් x වල ඍණ 2 උඩ තිනවා කියලා හිතාගෙන අපිට කරන්න තියෙන්නේ මේ අපේ ඍණ 2කින් වැඩි වෙනවා. ඊට පස්සේ ඍණ 2කින් තව එකක් වැඩි වෙනතර ඍණ 3යි. එහෙනම් ඍණ 3 කියන එක නේ අපිට පහළට දාන්න. ඒකට x ගණයක් වෙනවා. ඔය විදිහට එකපාර සුළු කරලා ලියන්නත් පුළුවන්. මම කැමති විදිහකට කරන්න තියෙන්නේ ඒක. ඍණ 10 බෙදීම 3x ගණේ කියලා අපිට පිළිතුර ලැබෙනවා. මම හිතන ඕගලන්ට තේරෙන්නේ නැති කියලා කොහොමද මේ මූලික නීති 4යි x වල බලයක් ආවහම ඒක අවකලනය කරන සූත්‍රය පාවිච්චි කරලා බහුපද රීතිවල සහ x වල ඕනෑම බලයක් ආවට පස්සේ අවකලනය කරන්න කොහොමද කියලා. අපි ඊළඟට බලමු ධර්ම නීති වගේ දෙයක් පාවිච්චි කරලා කොහොමද අවකලනය සිද්ධ කරන්නේ කියලා.